සෑම පරිශ්‍රය සඳහාම බදු කිවිසුම් මේ වෙනකොට අසංකල තියෙනවා ලෝටස් ටවර් මැනේජ්මන්ට් කම්පැනිගත් එක්ක. දැන් එකින් එක මේවා ආරම්භ කිරීම තමයි සිද්ධ වෙන්නේ. කොටහක් දැනට ආරම්භ කරලා තියෙනවා ප්‍රසන්ටේෂන් එකේ සඳහන් කරපු ආකාරයට. ප්‍රධාන වශයෙන්ම ආරමුණ නමවෙනිදා විවෘත කරන ආසියාවේ එකම කරකැවෙන සහ එවැනි උසක පිහිටි ඒ දර්ශනීය අවන්හල විවෘත කිරීම තමයි ප්‍රධානම ආරමුණ බවට පත් වෙන්නේ. රජයේ ප්‍රතිපත්තිය වෙන්නේ ආර්ථික ක්‍රියාවලිය ශක්තිමත් කිරීමේදී පෞද්ගලික අංශයේ දායකත්වය ලබා ගැනීම. ඒකේ එක පියවරක් තමයි රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගතකරණයට ගමන් කිරීම. විශේෂයෙන්ම මේ තුළින් ආයෝජකයන්ට රටේ ආර්ථිකය පිළිබඳ විශ්වාසයක් ගොඩනැගෙනවා. පෞද්ගලික අංශයට ඔවුන් විසින් රටට ලබා දිය යුතු දායකත්වය පිළිබඳ තවදුරටත් විශ්වාසයක් ගොඩනැගීමක් සිදු වෙනවා. සැප්තැම්බර් මාසේ 15 වෙනිදා ඉඳලා මේ මාස 14ට 13,52,695ක් අවිල්ල ඉන්නවා ලෝකල්ස්ලා. ෆොරින් ටූරිස්ට්ලා අවිල්ල තියෙනවා 38,560ක්. ඉතින් ඒ එන ආදායම විතරයි අපිට මෙච්චර කාලයකට තිබ්බේ. දැන් මෙතනින් එහාට රෙස්ටුරන්ට්ස් ඕපන් කරවාට පස්සේ, ඩිජිටල් ආර්ට් මියුසියම් එක ඕපන් කරාට පස්සේ අපිට මීට වඩා ගොඩාක් ලොකු ආදායමක් අපිට ලබා ගන්න පුළුවන්. දකුණු ආසියාවේ තියෙන මේ වගේ උසම තියෙන එකම රිවෝල්විං රෙස්ටුරන්ට් එක මෙච්චර. ඒක නිසා ගොඩක් අපිට තව ඉස්සරහට ආදායම උපය ගන්න පුළුවන්. මෙම අවන්හල උත්සව අවස්ථා සඳහා වෙන් කරගැනීමට අවශ්‍ය නම් ලබන සඳුදා සිට ඕනෑම කෙනෙකුට ඊට අවස්ථාව සැලසෙනවා. අපේ තව ෆ්ලෝ එක බැංකට් හෝල් එකක් තියෙනවා. ඒ හෝල් එකේ කැපැසිටි එක සාමාන්‍යයෙන් 350-400ක් අතර කැපැසිටි එකක්. වෙඩින් ෂෝස්, වෙඩින් කෝපරේට් ෆන්ක්ෂන්ස්, කොක්ටේල්ස් ඒ වගේ ඕන ෆන්ක්ෂන් එකක් ගන්න පුළුවන්. මේ දෙකම සඳුදා ඉඳන් මහජනතාවට බුක් කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා.